ඉතින් 2023 අවුරුද්දේ ඉන්දියාවේ පැවැත්වෙන්න නියමිත 50 overs world cup tournament එකට සුදුසුකම් ලබන්න නම් මේ ICC cricket council එකෙන් අලුත්ම කන්ඩිෂන් එකක් හඳුන්වලා දීලා තියෙනවා. අලුත්ම තරඟාවලි ව්‍යුහයට අනුව ලංකාව වගේම අනිකුත් test cricket ක්‍රීඩා කරන රටවල් ද්විපාර්ෂික එක් දින තරඟාවලි 8කට ක්‍රීඩා කළ යුතු වෙනවා. මේ අතරින් වැඩිම ප්‍රසාද ලකුණු bonus point ලබා ගන්න කණ්ඩායම් 7 තමයි directly world cup එකට qualify වෙන්නේ. ඒ කියන්නේ ලෝක කුසලාණේට ඍජුවම වරම් හිමි කරගන්නේ මේ කණ්ඩායම් 7. ඉතින් 2023 ලෝක කුසලාණ තරඟාවලියට මේ යන ගමනේදී රටවල් 32ක් අදියර 3ක් ඔස්සේ තරඟ වැදීමට නියමිතයි. ඒ වුණාට ඒකෙන් ලංකාව කණ්ඩායමට වැදගත් වෙන්නේ මේ ICC ක්‍රිකට් වර්ල්ඩ් කප් එකේ සුපර් ලීග් කියන වටේ අයත් රටවල් 13 තරඟ වදින තරඟ වටේදී වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගන්න කණ්ඩායම් 7 ඇතුළට ඇතුළත් වෙන්න පමණයි. ඉතින් ලංකාව කණ්ඩායම ඒ ටීම් 7ට යන එක තමයි මේන්ම ටාගට් එක වෙන්නේ. ඉතින් මේ කණ්ඩායම් 13 ඇතුලේ ICC ටෙස්ට් වරම් හිමි සමාජිකින් 12 දෙනාට අමතරව 2015 2017 ICC World Cricket Super League එකේ ශූරයන් බවට පත්වෙච්ච නෙදර්ලන්ත ටීම් එකත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒ තරඟ වටේදී හැබැයි ලංකාවට නෙදර්ලන්තෙත් එක මැච් එකක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ලංකාවට නෙදර්ලන්තෙත් එක තරඟ වදින්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. නෙදර්ලන්තයට අමතරව ඕස්ට්‍රේලියාව, අයර්ලන්තේ, පකිස්තානයට එරෙහිවත් ලංකාවේ ටීම් එක තරඟ වැදීමෙන් වැළකී සිටිනවා. ඉතින් මේ මැච් ටයිම් ටේබල් එකට අනුව එම සුදුසුකම හම්බෙන්නේ 2022 මාර්තු 31 වෙනිදා වෙනකොට World Cup Super League එකේ පොයින්ට්ස් ටේබල් එකේ ඉන්න පළවෙනි ටීම් 7ට තමයි මේක ක්වොලිෆයිඩ් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් සහභාගී වෙන අනිත් රටවල් අතරින් පළමු රටවල් 7 අතරට ඉන්දියාව කණ්ඩායම ආවොත් ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ World Cup එකට යන්න ක්වොලිෆයි වෙන්න අවස්ථාව හම්බෙනවා. ඉතින් මොහක්කාරි හේතුවකින් පළමු කණ්ඩායම් 7ට එන්න අවස්ථාවක් නැති වුණොත් ඉතින් ඒගොල්ලෝ හෝස්ට් කරාද නැත්නම් ඒගොල්ලෝ සත්කාරක රට වුණත් ඒගොල්ලන්ට World Cup එක ප්ලේ කරන්න නම් හම්බෙන්නේ නැහැ. ඉතින් දැන් ඉන්දියානු කණ්ඩායම ඉන්න තැනත් එක්ක ඒ වගේ දෙයක් නම් වෙන්නේ නැහැ කියලා තමයි අපේ අදහස. ඉතින් මොකක්කාරි හේතුවකින් මේ පළමු කණ්ඩායම් 7ට පැමිණීමේ අවස්ථාව අහිමි වුණොත් ඉතින් තවදුරටත් ඒගොල්ලන්ට World Cup එකේ තියෙන ඩ්‍රීම් එක නැති වෙලා යනවා. ඒක ඕනෙම ටීම් එකකට වළංගු. ඉතින් එහෙම වුණොත් ඒගොල්ලන්ට World Cup Super League එකේ දෙවනි තරඟ වටේට තරඟ කිරීමට සිද්ධ වෙනවා. ඒකෙන් වැඩිම ලකුණු ලබා ගන්න කණ්ඩායම් 2 4ට පැමිණියොත් නැවතත් World Cup එකට ක්වොලිෆයි වෙන්න අවස්ථාවක් හම්බෙනවා. ඉතින් මේ ලීග් ආකෘති යටතේ ද්විපාර්ෂික තරඟාවලියක් ලෙසින් පැවැත්වෙන මේ තරඟ වටේ තරඟාවලි 4ක සත්කාරකත්වයක් තරඟාවලි 4ක සංචාරකින් ලෙසත් ක්‍රීඩා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙම තරඟ වටේ යටතේ සමස්ත තරඟ 156ක් පැවැත්වෙනවා. මේදී ලංකාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානයට එරෙහිව සත්කාරක වාසියත් එක්ක තරඟ වැදුණත් බංග්ලාදේශයේ නවසීලන්තයේ වටේරෙන්දිය කොදෙව් සහ එංගලන්තය සමග එතරට ගොස් තරඟ වැදීමට නියමිතව තියෙනවා. ඉතින් මේක ටිකක් කුතුහලයේ දනවන ක්‍රිකට් තරඟාවලියක් වෙයි. ඒකම අපි ගොඩක් දෙනා බලාගෙන ඉන්නේ ඒ අතීතයේ ලැබුණු අවස්ථාවන් එක්ක නැවත වර්ල්ඩ් කප් එකක් ලංකාවට එනකම්. ඉතින් අපි අපේ ක්‍රීඩකීන්ට සුබ පතනවා. World Cup එකක් නැවතත් ලංකාවට ගේන්න අවස්ථාවක් ලැබෙන්න කියලා.